සුභ දවසක් යාලුවනේ මගේ යුටියුප් චැනල එකට ඕල හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ කේක් පාඩම්මාලාවෙන් තවත් අලුත්‍රසිප එකක් මමු ආල තරගෙනවා අදාපිගෙනගමු කොහොමද නිවැරෙදිවල් රිබන් කේක එකක් හදන්න කියලා. ලස්සනට කලස්ථාලා කේක එක කරවෙන්න ඇතුව ලස්සනට බෙක් කරගෙන ආදාපී රිබන් කේක එකක් හදමු. මේ රැසි් එකක සඳහාවශ්‍ය දේවල් මම මේ වීඩියෝ එකේ සහ වෙනම ඩිස්ක්‍රප්ෂන් බොක්ෂ එකෙ දාලා තිෙනවා ඕයාල එතනින් බලන්න. මම අරගෙන තියෙනවා කාමරෝෂණත්වය තියලගත්ත මාගරින්, පාම්පිටි, සීනි, බිත්තර, වැනිලා ්‍රෂ්මිල් බකම් පවඩර්, කොල සහ රෝසපාට පු්කාලරිින් ම අද මේ කේක එක හදන්න මෙ අකාරයට අඟල්ලටේ කොටුකේක් තැටියක් පාශ්මන් පේපස් දාලා සූදානන් කරගෙන තියෙනවා මම කේක එක හදන්න කලින් අවැනික සෙල්ෂය සංසකකසේ හැත්තෑවට විනාඩි දහයක් ප්‍රීහිටවන්න දාගන්නවා. ඊළඟට මම පෙනේරයක් අරගෙන මම ගත්ත පාම්පිටි සහ බේකම් පව්ඩ ික දාලා හොඳින් හලාගන්නවා හලාගත්තට පස්සේ මොම හෑන්ඩ්ික් එකක් ආධාරෙන් නැවත කලවන් කරගන්නවා. ඒ භාජනය මම පැත්තකින් කියයලා හෙන ටිකක් ලොකු භාජනය කරගෙන එකට මම ගත්ත මාගරෙන් ටික දාලා මාගරින් එක හොඳට ක්‍රීම් එකක් වෙනතුරු විනාඩි දෙකක් විතර බීට් කරගන්නවා මගේ YouTubeප් චැනල් එකේ මේවාගේම තවත් අලුත්කඒ රෙසිපි අයිසි රැසිපි ගොඩක් තියෙනවා ඕ කැමතිනම් මගේ චැනල්ල එක සබස්ක්‍රයිප් කරලා තියාගන්න ඊළඟට මම සීණි ටිකත් එකතු කරලා සීණිටික හොඳට දිය වෙනකම් විනාඩි තුනක් විතර බීත් කරගන්නවා. ඊළඟට මොම ගත්ත බිත්තර එකින් එක එකතු කරලා හොඳට බීත් කරගන්නවා. ලංකාවට වගේම වෙනත් විදේශ රටවලවල්ටාවේනික විවිධකයක් රෙසිපි එවගේමයිසින් රැසිපි ප්‍රෝස්ටීන් රැසිපි මගේ යුට් ජනල්ලින් යාලාලට බලාගන්න පුළුවන්. වාට කරන්න තියෙන්නේෙ මගේ චැනල එක සබස්ක්‍රයිප් කරලා ළඟම තියෙන බෙල්ලායිකරන්න එක කලික් කරලා තියාගන්න එකයි. බිත්තර ටිකදාලා හොඳට බීට් කරගත්තට පස්සේ මම පාම්පිටි මිශ්්‍රණයෙන් ටික ටිකදාලා හොඳින් කලවන් කරගන්නවා මම වැනි ලටිකුත්කුතු කරා මම දැන් මෙයාකාරයට ස්පැතිවූල එකකකින් හිමීට කලවන් කරගන්නවා මම දැන් බීට් කරන්න නෑ මෙයාකාරයට කලවන් කරගන්නවා කිසිම වෙලාවක පාම්පිටි දාලා කේකක බීට් කරන්න එපා පාම්පිටි දාලා හැන්දකි මෙයාකාරයට කලවන් කරගත් හම අපිට හොඳට සොෆ් එකට කේකක හදාගන්න පුළුවන්. පාම්පිටිමිශ්‍රණයෙන් තිකයි කිරිවලින් ටිකයි දාලා හොඳට මෙයාකාරයට කලවන් කරගන්න. හැන්ද මෙයාකාරයට උඩට උත්සලා බැලු හාම පිටිවලින් චුට්ටක්වත් නැති වෙන තරමට හොඳට කලවන් කරගන්න. මම දැන් ඒක් බැටරක කොටස් දෙකකට බෙදා ගන්නවා. වාට පුළුවන් හරියට බරකිරලා මේ කොටස් දෙකකට බෙදා ගන්නත් පුළුවන්. ඇම් මම මේ භාජන දෙකට මම ගත්ත කලරින් දෙකින් තේහැන්දිිය එකඒ එකතු කරගන්නවා. එම රෝස පාට කලරින් එක පාවිච්චි කරේ මෙහහි ඉතාලිය තියනෙන කලරින් එක. කොළපාට එකට මම පාවිච්චි කෙරුවේ රසාක්කෝ බ්‍රෑන්් එකේ appleල් ගgreeීන් කලර එක මේ විදිහට හොඳට දාළමම කලවන් කරගෙන මේ දෙකම මම ප්‍රහිට් කරගත්ත අව එකේ සශේෂය සංසක එක සේ හැත්තෑ ඇට ප්‍රහිට් කරගත්තාවන එකේ විනාඩි ටීහ ගානය බෙක් කරගන්නවා. මිශ්‍රණය දාලා මම ොඳට මෙයාකාරයට මේ සිුට තට්ටු කරලා මේක දැම් බෙක් කරගන්නවා. මේ තියන්නේ ම දැන් හොඳට බේකරලා හදාගත්ත කෙක් කොටස් දෙක මේ දෙකේම උඩවත් යටවත් කිසිම කරවෙලාවත් නෑ හරිම ලස්සනට තියෙනවා දැ මම මෙයාකරයට කේක් දෙක ම කූලි රැක් එක උඩ කියයලා හොඳට නිවෙන්න තියෙනවා. දැ මම කේක එක සැන්විච් කරගන්න සහ කවර් කරගන්න අවශ්‍ය වෙන බට රයිසිනිික හතාගන්නයි යන්නේ මම අර්ගෙන තියෙනවා කාම රුෂ්ණත්වේ තියලගත්ත බටසි freshශ mealවැ මුලිම මම භාජනයක් අරගෙන එකට මම ගත්ත බට ටිකදාලා බට එක හොඳට ක්‍රීම් එකක් වෙනතුරු විනාඩි දෙකක් විතර බීට් කරගන්නවා. මේ විදිහට කාම්මරෘෂ්ණත්තේ තියලා බටර්ගත්තාම අපිට පරදි නැතුව නිවැරදිව බටරයිසිනක හතාගන්න පුළුවන් ඒවගේම ලේසි. දැම් මම අයිසින්සීනිිටිකයි ෆ්‍රෙස්්මිල්ක් ටිකයි සහ පැනිලා දාලා නැවත බීට් කෙරගන්නවා. මම අයිසිංසිීනය එක පාරය එකතු කෙරරි වෙන ටිකටික දාළ තමා බීට් කරගන්නේ. දැ මම කේක් එක තියන්න මෙයා කාරයට බෝඩ් එකක් අරගෙන ඒකට බට රයිසිංටිකක් දාගන්නවා. ඊළඟට කොලපාට කේක් ලේරෙක මෙයා කාරයට තියලලා ඒකඋඩින් මම හොඳට බට රසිංගාල ඊළඟට රෝසපාට කේක් ලේරක තියාගන්නවා. මම මේ කේකිකේ වටයි කිට්ටුවෙනකම් ගොඩාක් බට රැසිංගා ගන්න නෑ මුොකද ම කේකික සැන්විච් කර ගත්තට පස්සෙ වටන් කපාගන්න හන්දා. දෑ රෝස්පාට කොටසන් මේ ආකාරයට තියල මම කේක එකේ උඩත් බටරයි සිංගා ගන්නවා බටරයිසික හදදිී බටරයි සි එක ගොඩක් පැනිරස්සනම් වාටපුලුවන්ල වුණු චුට්ටක් ඒ මත් නැත්තන් කෝන් ෆ්ලාටික් එකුතු කරලා ඒ පැනිරස අඩු කරගන්න. ගොඩත් දෙනෙක් මගෙන් හන දෙයක් තමා කොහොමද කේකේ උඩ බටරයි සිංගාල ලස්සනට ස්මුද දෙකට හදදා ගන්න කියලා මම මේ ස්පැතිවු ලැක්ක හොඳට සීතල වතුරි පපුංගවල තමා මෙආකාරයට ස්මූත් කරගෙන තියෙන්නේ ඊළඟට මේකේකිකේ හතර පැත්තමම මෙආකාරයට කපා ගන්නවා එතකොට තමා මේකේකක කැපු හම හරිම ලස්සන ඉස්ප්‍රරිංකස් ටිකකුල් මේ ආකාරයට මම ඉහා ගන්නවා මේ තියන්නේෙ මමා ද හදපු රිබැන්් කේක එක සුදුපාට බටර් රයිසිං ඇදට දාලා හදපු නිසා කලස් දෙක හරිම ලස්සනට පේනවා මගේ කෙක් පාඩම් හැමදාම බලන ඔයාට ගොඩක් ස්තුූතියි මේ කෙක් පාඩම් බනලා ඔයා යම් කිසි දැනුමක් ලැබුවනං මගේ චැනැල්ල එක යටින් කමෙන්ට්ි එකක් දාගෙන යන්න ඔයා මගේ චැනලක තාම සබස්ක්‍රයිප් කරලනත් තන් සබස්ක්‍රයිප් කරන්න යන්න යාළුවන්ට අත් බලන්න ෂයා කරන්න ලයික් කරන්න නැවත බේවාගේම ಕേක් පාಡമකින් අසිම්පාಡമකින් ල හමෝටන තුරු ඔൾ හැමෝටම सुබදවසා ස්තුූತಿ.